Multilac, Call of the World, Sri Lankan. සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ විද්වත් සංගම විදිහට අපි මේ මාධ්‍ය හමුව පවත්වන්නේ විශේෂයෙන්ම 15 වෙනිදා පහුගිය 15 වෙනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කළා තියෙනවා 1/147/2021 කියලා මේ චක්‍රලේඛයේ බැලූ බැල්මට කියලා තියෙන්නේ ජාන අනුක්‍රමික විශ්ලේෂණ එහෙම නැත්නම් අපි කවුරුත් දන්න ප්‍රභේද පරීක්ෂණ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර හතරක් නම් කරලා. හැබැයි මේක යට තියෙන කතාව ඊටාම නරක කතාවක්. ඒක තමයි මේ චක්‍රලේඛය මගින් ජාන අනුක්‍රමික විශ්ලේෂණ පරීක්ෂණ කරන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර හතරක් නම් කරනකොට මෙතෙක් ජාන අනුක්‍රමික විශ්ලේෂණ කරපු ලංකාවේ පර්යේෂණාත්මකව කොවිඩ් වසංගතයත් එක්ක හැප්පෙච්ච ඒ සම්බන්ධයෙන් විශාල ප්‍රවීණතාවයක් ලබාගෙන ඉන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඒ ලයිස්තුවෙන් හලලා තියෙනවා. ඒක හැලීම සඳහාම තමයි මේ චක්‍රලේඛේ ගහලා තියෙන්නේ කියන කාරණාව අපිට පැහැදිලි. මොකද මේකට හේතුවක් තියෙනවා. ඒ තමයි අපි දැක්ක අර පහුගිය දිනක අපි ඔමික්‍රෝන් ආසාදිතයන් 3 දෙනෙක් ලංකාවෙන් අලුතෙන් හොයාගත්තා. මේ ආසාදිතය 3 දෙනා හොයාගත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාරයේ. මේ රසායනාගාරයේ මේ ආසාදිතය හොයා ගැනීම කියන එක සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උරණ වෙලා තියෙනවා කියන එක සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මේ ආසාදිතය සහ අනුක්‍රමික විශ්ලේෂණ කරන්න එපා කියලා ඔළුව අත ගාලා ටොක්ක්ක් අයින චක්‍රලේඛයක් තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මේ නිකුත් වෙලා තියෙන්නේ. ඒතොර මේ ඔමික්‍රෝන් ආසාදිතය හොයා ගැනීමේදී ඇයි සෞඛ්‍ය අමාත්‍යාංශය උරණ වෙන්නේ කියන කාරණාව පිළිබඳව අපිට අනුමාන කරන්න පුළුවන්. ඒ තමයි මේ ඉන්දියානු ජාතිකයෙක් ලංකාවට ඇවිල්ලා තියෙනවා 9 වෙනිදා. ලංකාවට ඔහු ඇවිල්ලා තියෙන්නේම ඔමික්‍රෝන් ආසාදනයෙන් කියලා අපිට තහවුරු කරන්න පුළුවන්. මොකද ඔහු 9 වෙනිදා ඇවිල්ලා රට පුරා ඇවිදලා 11 වෙනිදා නැවත රටින් පිට වෙනකොට තමයි PCR පරීක්ෂණයක් කරලා තියෙන්නේ. මේ පරීක්ෂණය කරන්නේ අපේ රටේ උමනාවට නෙවෙයි, ඉන්දියාවේ අනිවාර්ය කරලා තියෙනවා මේ PCR පරීක්ෂණය. ඒ නිසා මේ පරීක්ෂණය කරලා තියෙනවා. එතකොට මේ පරීක්ෂණයේදී අපි ආසාදිතයක් විදිහට අපේ රසායනාගාරයකින් ගුවන්තොටුපළ රසායනාගාරයකින් හොයාගෙන තියෙනවා. ඒ නිසා ඔහු ජාන අනුක්‍රමික විශ්ලේෂණයකට ලක් කරලා අපිට ඔහු ඔමික්‍රෝන් ආසාදිතයක් කියලා හොයාගන්න පුළුවන්කම තිබ්බා. හැබැයි මේ වෙනකන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිම රසායනාගාරයක් ඒකේ ඉන්න විශේෂඥවරුන්ගේ තියෙන ඒකාධිකාරය නිසා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශවල තියෙන ඒකාධිකාරය නිසා, ඒවා හදන අයගේ තියෙන සංස්කෘතිය නිසා අපිට කිසිම පර්යේෂණාත්මක හෝ විශ්ලේෂණ පරීක්ෂණයක් කරන්න බැරි වෙලා තියෙනවා අවුරුදු 2ක් යනකම්. නමුත් අපි රසායනාගාර විදිහට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහයෝගය අරගෙන තමයි රට පුරා මේ ආසාදිතය හොයාගන්නේ. එතකොට මේ ආසාදිතයත් ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශවලට අනුව නම් අපිට හම්බු වෙන්න තිබිච්ච කෙනෙක් නෙවෙයි. පැහැදිලිවම අපි මේ රටට ඇතුළු වෙනකොට මේ ආසාදිතයන්ගේ එහෙම නැත්නම් ගුවන් මගීන්ගේ පරීක්ෂණ PCR පරීක්ෂණ කරන්න කියලා අවුරුදු ගානක තිස්සේ, දැන් මාස ගානක තිස්සේ බල කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ඒක ඉඩ දෙන්නේ නැහැ. මොකද සෞඛ්‍ය ලේකම්වරයා තීරණ ගැනීමේ ක්‍රියාවලිය සෞඛ්‍ය අමාත්‍යාංශය හදලා තියෙන්නේ. එයාට හිතවත් විශේෂඥ වෛද්‍යවරු 2-3 දෙනෙක් එක්ක විතරක් තීරණ ගන්න. එතකොට ඒගොල්ලෝ තීරණ ගන්නේ මේ ආසාදිතය හොයා ගැනීම සඳහා නෙවෙයි, ආසාදිතය හොයාගන්න එක වැළැක්වීම සඳහා. ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ වෙනකොට මාර්ගෝපදේශයක් නිකුත් කරලා තියෙනවා. එන්නත් දෙකම ගහලා එන කිසිවෙකු අපිට PCR පරීක්ෂණයට ලක් කරන්න බැහැ. එතකොට ඒ නිසා තමයි මේ ඉන්දියානු ජාතිකයා ඔමික්‍රෝන් අරගෙන ලංකාවට එන්නේ. හැබැයි වාසනාවකට ඔහු දවස් 2කින් යනකොට ඉන්දියාව අනිවාර්ය කරලා තියෙන නිසා PCR පරීක්ෂණය ඔහු PCR පරීක්ෂණය කරනවා. ඒතකොට ඒකෙදී අපිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තිබිච්ච නිසා ඔහු ඔමික්‍රෝන් ආසාදිතයෙක් විදිහට අපිට තහවුරු කරගන්න හැකියාව ලැබෙනවා. ඒතකොට මේ ක්‍රියාවලියට මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් පාර්ශව උරණ වෙලා තියෙනවා. ඒ උරණ වීමේ ප්‍රතිඵලයක් විදිහට අද වෙනකොට මේ 1/147/2021 කියන චක්‍රලේඛය 15 වෙනිදා, ඒ කියන්නේ මේ ඔමික්‍රෝන් ආසාදිතයන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හොයාගත්තේ 13 වෙනිදා, 15 වෙනිදා චක්‍රලේඛයක් ගන්නවා කඩිමුඩියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට මතක් වෙලා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාරවලට විතරක්
මේ ප්‍රභේද පරීක්ෂණ සඳහා නිදර්ශක යවන්න කියන එක තමයි මේකේ යටි අරමුණ. මේකේ අරමුණ ආසාදිතිය හෝ ප්‍රභේද හෝ ඔමික්‍රොන් හෝ හොයාගන්න එක නෙවෙයි පැහැදිලිවම හොයා ගනිමින් තියෙන මේ ප්‍රභේද පරීක්ෂණ සීජවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගලවලා ඒවා හොයා ගන්න තියෙන ඉඩකඩ නවත්තන එක. ඉතින් මේක බරපතල ගැටලුකාරී තත්වයක්. මොකද අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට අවුරුදු දෙකක් තිස්සේ කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාරවලට ජාන අනුක්‍රමික විශ්ලේෂණ පරීක්ෂණ කිරීමේ පහසුකම දෙන්න කියලා. හැබැයි පහුගිය අවුරුදු දෙකටම සෞඛ්‍ය අමාත්‍යාංශයට බැරි වුණා. යන්තම් ශ්‍රීජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාරයේ තිබ්බ නිසා අපි ඒ කටයුත්ත කරා. හැබැයි අද තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට මතක් වෙලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලැබ් තියෙනවා කියලා. ඉතින් මේ කරන්නේ නැවත පරීක්ෂණ කිරීමට පහසුකම් හදන එක නෙවෙයි, පරීක්ෂණ කිරීම සඳහා මාර්ගෝපදේශ හදන න්‍යායෙන්, චක්‍රලේඛ හදන න්‍යායෙන් කරන පරීක්ෂණ ටික නවත්තන එක. ඉතින් ඒ නිසා අපි අභියෝග කරනවා මේ මාර්ගෝපදේශ හදන ඊනියා සංස්කෘතිය විසින් අපේ රටට අපේ රටේ මිනිස්සුන්ට බරපතල අර්බුදයක් මතු කරලා තියෙනවා. මේ මාර්ගෝපදේශ හදන සෞඛ්‍ය ලේකම්ගේ සංස්කෘතිය ඇතුලේ සියලු පාර්ශවකරුවන් සහභාගී වෙන්නේ නැහැ. කීප දෙනෙක් සහභාගී වෙලා මේ මාර්ගෝපදේශ හදනවා. ඒ නිසා පැහැදිලිවම මේ මාර්ගෝපදේශ වලින් රිංගලා රටට ඔමික්‍රෝන ආවා කියන එක තහවුරු වෙලා තියෙනවා. අපි කියන විදිහට ඔන් අරයිවල් PCR පරීක්ෂණය කරා නම් කිසිසේත්ම මේ ඉන්දියානු ජාතිකයා රටට ඇවිල්ලා රට පුරා ඇවිදලා කැසිනෝ ශාලාවල ඇවිදලා රට පුරා මේක ප්‍රචාරණය කරන්නේ නැහැ, සම්ප්‍රේෂණය කරන්නේ නැහැ. හැබැයි ඔන් අරයිවල් පරීක්ෂණය තහනම් කළ තියෙන නිසා තමයි අපිට ඇත්තටම මේ ඔමික්‍රෝන ආසාදිතය රටින් යන්න උත්සාහ කරන වෙලාව වෙනකන් හොයාගන්න බැරි වුණේ. මේකේ ඉතාම නරක කාරණාව තමයි මේ පුද්ගලයා රටින් පිට වුණා කියලා හේමන්ත හේරත් මහත්මයා මාධ්‍යයට කියනවා. ඒ කියන්නේ ඔහු අඩුම ගානේ මේ ආසාදිතය රටේ ඉන්නවද නැද්ද කියලා දන්නේ නැහැ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියනවා එයා ගියේ නැහැ කියලා. දැන්නටත් අපිට ප්‍රශ්නයක්. මෙයා ගියාද නැද්ද කියලාවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායනය කරන කණ්ඩායමට හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපි ඊයේ දවසේදී ජනාධිපතිවරයාට විශේෂ ලිපියක් ලිව්වා. කරුණා කළා මේ රටට ඇතුල් වීමේදී කරන PCR පරීක්ෂණය වහාම ආරම්භ කරන්න. මේ රටට ඇතුල් කිරීමේ PCR පරීක්ෂණය විවිධ ඊනියා විශේෂඥෝ කීප දෙනෙකුට යට වෙලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තහනම් කිරීම නිසා මේ රටේ මිනිස්සු කබලෙන් ලිපට වැටිලා තියෙනවා. ඔමික්‍රෝන් රැල්ලකිනුත් මේ රටේ මිනිස්සුන්ට පීඩාවට පත් වෙන්න වුණොත් ඒ මාර්ගෝපදේශ හදපු අයයි ඒ මාර්ගෝපදේශ වලට ඉඩ දුන්න සෞඛ්‍ය බලධාරීන් සහ රජයයි වග කියන්න ඕනේ කියන එක අපි පැහැදිලිවම කියනවා. මොකද අද වෙනකොට තහවුරු කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ වැරදි කියලා. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ අනුව තමයි මේ ඔමික්‍රෝන ආසාදිතය රටට ඇවිල්ලා රටේ පුරා සංචාරණය කළා, මේ රෝගය සම්ප්‍රේෂණය කළා තියෙන්නේ. හිතානිද්දා මේ සම්ප්‍රේෂණය වෙච්ච ඔමික්‍රෝන් වලින් රටේ රැල්ලක් ඇති වුණාම රටේ මිනිසුන්ට බැනලා තමන්ගේ අත පිහදා ගන්නෙත් මේ සෞඛ්‍ය බලධාරීන්ම තමයි. ඒ නිසා වහාම ඔන් අරයිවල් PCR පරීක්ෂණය පටන් ගන්න. ඒ වගේම මේ ආසාදිතය කොහෙද ගියේ කියන එක වහාම හොයාගෙන ඔවුන්ව නිරෝධායනය කරන්න. ඊට අමතර වශයෙන් අපි ඉල්ලනවා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ හදන පිළිවෙල සියලු සහභාගිකයන්ගේ එහෙම නැත්නම් පාර්ශවකරුවන් එක්ක හදන මාර්ගෝපදේශ ක්‍රියාවලියකට යන්න. මොකද අපිට පේනවා සෞඛ්‍ය ලේකම්ව සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාව අල්ලේ නටවන සුළු මාර්ගෝපදේශ හැදීමේ ක්‍රියාවලියක් මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළේ වෙනවා. ඒක ඇතුළේ තමයි මේ රටේ මිනිස්සු මේ අවදානමට ලක් වෙන්නේ. එහෙම අවදානමකට ලක් කරන්න කාටවත් අයිතියක් නැහැ. ඒ නිසා අපි කියනවා එහෙම වුණොත් බැරි වෙලාවත් මේ රටේ ඔමික්‍රෝන් රැල්ලක් ඇති වුණොත් මේ මාර්ගෝපදේශ හදපු කණ්ඩායම එකට වග කියන්න ඕනේ කියන එකත් ශ්‍රීජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙතෙක්කල් කරපු ඒ මෙහෙයින් ඉවත් කරලා මේ පරීක්ෂණ යට ගහන්න හදන එක වහම නවත්තන්න කියන එකත් අපි ජනාධිපතිවරයාගෙන් ඉතාම අවධාරණයෙන් ඉල්ලා සිටිනවා. මේක පිළිබඳව මැදිහත් වෙන්න. ඇයි මේ රටේ මිනිස්සු මේ විදිහට අමාරුවේ දාන විදිහේ තීරණයකට ඉඩ දීලා රජයක් ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් බලාගෙන ඉන්නේ කියන ප්‍රශ්නේ අපිට නැවත නැවත අහන්න වෙනවා. මොකද අපි මේ සම්බන්ධයෙන් දීර්ඝකාලීනව ඉල්ලීම් කරලා තවම ඒකට ප්‍රතිචාරයක් නැහැ. ඒ වෙනුවට සිද්ධ වෙන පරීක්ෂණ ටිකක් නවත්තන ක්‍රියාවලියක් තමයි මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ චක්‍රලේඛ වලින් නිකුත් කරන පණිවුඩ වල තියෙන්නේ කියන එකයි අපිට කියන්නට තියෙන්නේ. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය. Multilac Color the World Sri Lankan.